පොදවි වෙංගලන්ත තරග පහක ඊතු 2020 තරගාවලියේ පළමු තරගයේ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේදී නිමාටපත් වුණා. තරග එකාසේ වාසේ ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දු අර 19යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දවි රැස් කළේ ලකුණු 171ක් පමණයි. එංගලන්ත පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවක් පිහිටුවීමට පිල් සෝල්ට් සමගින් නායක ජෝස් බට්ලර් සමත් වුණා. පිල් සෝල්ට් පන්දු 20කදී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර පහක් කා හයේ පාර එකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ලිවිංස්ටන් පන්දු 19කදී ලකුණු 27යි. හතරේ පාර එකක් කා හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී අන්ඩර් රසල් සමගින් ජෝසප් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක කොදෙව් කණ්ඩායම පන්දු අර 18යි පන්දු 1ක් අවසානයේදී කඩුලු 6ක් පමණ දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. බ්‍රෙන්ඩන් කින් පන්දු 12කදී ලකුණු 22යි. හතරේ පාර දෙකක් හා හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මේයස් පන්දු 21කදී ලකුණු 35යි. හයේ පාර හතරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සයිහොප් පන්දු 30කදී ලකුණු 36යි. හතරේ පාර දෙකක් හා හයේ පාර තුනක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක රෝමන් පවෙල් පන්දු 15කදී නොදවි ලකුණු 31යි. හතරේ පාර තුනක් හා හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අන්ඩර් රසල් පන්දු 14කදී නොදවි ලකුණු 29යි. හයේ පාර දෙකක් හා හතරේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී රෙහාන් අහමඩ් ලකුණු 39කට කඩුලු 2යි. කලකට පසුව ජාතික කණ්ඩායම වෙත කැඳවූ ආන්ඩර් රසල් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. මේ අතර එළබෙන 2020 ලෝක කුසලන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවතත් කණ්ඩායමට කැඳවීමේ සූදානම පවතින බවට මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පතක් පසුගිය දිනකදී වාර්තා කළා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා සමගින් ඉසුරු උදානද ඊට අමතරව කණ්ඩායමේ ස්ථාන අහිමි වූ ක්‍රීඩකයන් වූ ඇන්ජලෝ මෙතුස් දිනේෂ් චන්දිමල් සමගින් නුවම් ප්‍රදීප් ඇතුළු ක්‍රීඩකයන් 6 දෙනෙකු පමණ 2020 සංචිතයට කැඳවීමේ සූදානම පවතින බවට තේරින් කමිටු ප්‍රකාශකෙක් උපුටා දක්වමින් පසුගියදා වාර්තා වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ඉසුරු උදාන සඳහන් කර ඇත්තේ යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තමා තුළ අදහසක් නොමැති බවයි. කෙසේ වෙතත් බොහෝ දුරට තිසර පෙරේරා යලිත් වරක් ජාත්‍යන්තර පිටියට පිවිසුරු ඇති බවද ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළා. තිසර පෙරේරා පසුගිය දිනකදී ප්‍රකාශ කළේ ප්‍රමෝද වික්‍රමසිංහ ප්‍රමුඛ තේරෙන් කමිටුව වෙනස් වන්නේ නම් තම යලිත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට කැමැත්තෙන් පසු වන බවයි. නිමාටපත් වූ ලෙජන්ඩ්ස් තරගාවලියේ තිසර පෙරේරා දැක්වූ තුංගිරිය උදක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමටද ඔහු සමත් වුණා.